මිනිසාගේ පරමායුෂ වසර 100කට වඩා අඩුයි. වෙනත් ආකාරයකින් කියනවා නම් තව වසර 100ක් ඇසුළත වර්තමාන ලෝකයේ ජනගහනය වන කෝටි 800කට ආසන්න සියලු දෙනා මිය යාම සිද්ධ වෙනවා. ඒ අනුව තව වසර 100කින් අප ලෝක දිහා බැලුවොත් මිනිසුන් මේ ලෝකයේ සිටිනවාද? බොහෝ විට මිනිසුන් සිටිනවා. එසේ වීමට හේතුව කුමක්ද? මිනිසුන් පරම්පරාවක් මිය යන විට නව පරම්පරාවක් බිහිවීම ඒකට හේතුවයි. අපි ඒ පිළිබඳව මේ පාඩමේදී කතා කරමු. එක් ජීවී පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ජීව ක්‍රියාවලිය ප්‍රජනනයේ ලෙස හැඳින්විය හැකි. මෙම ප්‍රජනනය කියන ජීව ක්‍රියාවලිය ජීවයේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා ඉතාම වැදගත්. ප්‍රජනන ක්‍රියාවලිය නොතිබුණහොත් ජීවීන් මේ මතින් තුරන් වී යාමට හැකියාව තියෙනවා. ජීවීන්ගේ ප්‍රජනනය සිදුවේ හැකි ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ. අනිත් ආකාරය ලිංගික ප්‍රජනනය. අපි මුලින්ම අලිංගික ප්‍රජනනය පිළිබඳව සලකා බලමු. අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ පරිණත ජීවියෙකුගේ වර්ධක කොටසක් හෝ බීජාණු වෙන කොටසක් මගින් නව ජීවියෙකු හටගැනීමේ ක්‍රියාවලිය. ඒතොර පරිණත ජීවියෙකුගේ කොටසකින් නව ජීවියෙකු ජනිත කිරීම හටගැනීම අලිංගික ප්‍රජනනයේදී සිදු වෙනවා. ලිංගික ප්‍රජනනය කියන්නේ ප්‍රජනනයේ සඳහාම වූ විශේෂිත වූ ප්‍රජනක ව්‍යුහ භාවිතා කරමින් සිදු කරන ප්‍රජනනයක්. ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු සෑදීමක් සිදු වෙනවා. මෙම ජන්මාණු සංයෝජනය වීමෙන් නව ජීවියෙකු සෑදීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එහෙම නැත්නම් ප්‍රජනන ක්‍රියාවලිය සිදු වෙනවා. මෙම ප්‍රජනන ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනයයි. ලිංග ප්‍රජනනය සඳහාම හැඩගැසෙන විශේෂ ව්‍යුහයන් පරිණාමික උසස් ජීවීන් තුළ දැකිය හැකි. අපි මුලින්ම ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය අතර වෙනස්කම් සසඳා බලමු. අලිංගික ප්‍රජනනය තනි ජීවියෙකු පමණයි දායක වෙන්නේ. තනි මාතෘ ජීවියෙකු පමණක් දායක වන ප්‍රජනන ක්‍රමයක ලෙස අලිංගික ප්‍රජනනය හඳුන්වන්නට පුළුවන්. නමුත් ලිංගික ප්‍රජනනයේදී මාතෘ හා පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු දායකත්වයේ සපයනවා. අලිංගික ප්‍රජනනයේදී මාතෘ ජීවියට බොහෝ දුරට සමාන නව ජීවීන් තමයි හටගන්නේ. එහෙම නැත්නම් ද්විතෘන් තමයි හටගන්නේ. ලිංග ප්‍රජනනයේ ප්‍රතිඵලයේ විදිහට මාතෘ හා පීතෘ කියන ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වෙනවා. අලිංග ප්‍රජනනයේදී ජන්මාණු නිපදවීමක් සිදුවන්නේ නැහැ. නමුත් ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු නිපදවීම සිද්ධ වෙනවා. අලිංග ප්‍රජනනය තුළ ඌණන විභාජනය දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ලිංගික ප්‍රජනනය තුළ ඌණන විභාජන නැමැති විශේෂිත වූ විභාජන ක්‍රමයක් දකින්නට ලැබෙනවා. ඒ වගේමයි අලිංගික ප්‍රජනනයේ ප්‍රතිඵලය වන්නේ පැරණි ජීවීන්ට බොහෝ දුරට සමාන ජීවීන්. නව ජීවි විශේෂ ඇතිවීමක් දකින්නට අමාරුයි. නමුත් ලිංගික ප්‍රජනනයේදී නව ලක්ෂණ සහිත ජීවීන් ජනිත වීමේ හැකියාවක් තියෙනවා. අලිංගික ප්‍රජනනයේදී එකවර විශාල ජීවීන් ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ලිංගික ප්‍රජනනයේදී ඊට සාපේක්ෂව අඩු ජීවීන් සංඛ්‍යාවක් තමයි බිහිවීම සිද්ධ වන්නේ. වෙනත් විදිහකින් කිව්වොත් ජීවීන් බිහිවීමේ ශීඝ්‍රතාවය තරමක් හෙමින් සිදු වෙනවා. අලිංගික ප්‍රජනනය බොහෝ විට දකින්නට ලැබෙන්නේ ශාකවල සහ පරිණාමිකව නොදියුණු සත්වයන් තුළයි. ලිංගික ප්‍රජනනය ශාකවලත් පරිණාමිකව දියුණු සත්වයන් තුළත් දැකිය හැකි ප්‍රජනන ක්‍රමයක් වෙනවා. අපි මුලින්ම ශාකවල ප්‍රජනනය පිළිබඳව සලකා බලමු.
ශාකවල ප්‍රජන්‍ය ශාක තම වර්ගය බෝ කිරීම සඳහා යොදා ගන්නවා. ශාකවල ප්‍රජන්‍ය අපි ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය ලෙස ආකාර දෙකකට බෙදා ගමු. අපි මුලින්ම ශාකවල අලිංගික ප්‍රජනනය පිළිබඳව කතා කරමු. ශාකවල අලිංගික ප්‍රජනනය අපිට වර්ධක ප්‍රජනනය විදිහට හඳුන්වන්නට පුළුවන්. නමුත් වෙනත් ප්‍රජනන ක්‍රම කිහිපයකුත් තියෙනවා. ශාකවල භූගත හෝ වායව කොටස් මගින් නව ශාක බී කිරීමේ ක්‍රියාවලියට අපි වර්ධක ප්‍රජනනය කියලා කියනවා. ශාකවල භූගත හෝ වායව කොටස් මගින් නව ශාක හැදෙනවා. ඒ නව ශාක සෑදීමේ ක්‍රියාවලිය වර්ධක ප්‍රජනනය වෙනවා. වර්ධක ප්‍රජනනය අපි ඉගෙනීම සඳහා ආකාර දෙකකට බෙදෙනවා. එක ආකාරයක් තමයි ස්වභාවිකව සිදුවන වර්ධක ප්‍රචාරණය. අනිත් එක මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු කරන කෘතිම වර්ධක ප්‍රචාරණය. අපි මුලින්ම ස්වභාවික වර්ධක ප්‍රචාරණය පිළිබඳව බලමු. ස්වභාවික වර්ධක ප්‍රචාරණය ශාකයක භූගත හෝ වායෝ පීඨන කොටස් මගින් ස්වභාවිකවම නව ශාක බිහිවීමයි. ස්වභාවිකවම නව ශාක බිහිවීම ස්වභාවික වර්ධක ප්‍රචාරණය වෙනවා. ශාකයක වර්ධනය වූ ඕනෑම කොටසකින් වර්ධක ප්‍රචාරණය සිද්ධ වෙන්නට පුළුවන්. අපි බැලුවොත් මුල් මගින් කරපිංච, රටදෙල්, බෙලි, පේර වගේ ශාකවල මුල් මගින් නව ශාක ලබා දෙනවා. ඒ වගේම පත්‍රවලින් අක්කපාන, බිගෝනියා, කඩුපුල් වගේ ශාකවල පත්‍ර මගින් නව ශාක ඇති කිරීම සිදු කරනු ලබනවා. ඊට අපි බලමු මොටියන්. මොටියන් ගොයම්, කෙසෙල්, අන්නාසි, කපුරු, හුලංකීරිය, කලාඳුරු වගේ ශාකවල දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු දාවක. දාවක කියලා කියන්නේ පොළොවට සමාන්තරව පොළොව දිගේ ගමන් කරමින් නව ශාක ඇති කරන කොටස්. මේ බලන්න ගොටුකොළ. මේ ගොටුකොළවල ස්ථාන කීපයකින් මුල් ඇදලා තියෙනවා. මේ එක ශාක කොටසක් ඊනක් කොටසට සම්බන්ධ වෙලා තියෙන මේ රැහැන වගේ කොටස කැඩිලා ගියොත් නව ශාකයක් වර්ජයට ඒකට බෝ වීමේ හැකියාව තියෙනවා. එතකොට නව ශාක බිහි කිරීමේ හැකියාව තියෙනවා මේ ගොටුකොළ, බතල වගේ ශාකයේ සඳහා උදාහරණ විදිහට ගන්නට පුළුවන්. බල්බිල කියලා කියන්නේ වෙනත් විශේෂ වූ ව්‍යුහයක්. මේ විශේෂ වූ ව්‍යුහයක් අපි බලමු. බල්බිල කීපයක් පිළිබඳව. මේ බල්බිල හැදෙන්නේ වර්ධක අංකුරයක් එහෙම නැත්නම් පුෂ්ප කොටසක් විකරණය වෙලා නැත්නම් වෙනස් වෙලා. අන්නාසි, මේ අන්නාසි ගෙඩියේ ඉහළ තියෙන සහ ගෙඩියට පහළින් තියෙන කොටස් අපිට බල්බිල විදියට හඳුන්වන්නට පුළුවන්. මේ හන, මේ හන මල් පිපුණාට පස්සේ පුංචි හන පැලයක් හටගන්නේ. ඒකත් අපි බල්බිලයක් විදියටයි සඳහන් කරන්නේ. එතකොට ඒ වයිමුත් නව ශාක ඇති වෙනවා. එතකොට ඒක ශාකවල වර්ධක කොටස් වලින් හටගන්නා කොටසක් බල්බිල කියන්නේ. අපි දැන් බලමු භූගත කඳන්. වර්ධක ප්‍රචාරණය සිදු කරන තව ක්‍රමයක් භූගත කඳන්. භූගත කඳ එතකොට පොළව තුලයි අඩංගු වෙන්නේ. අපි භූගත කඳක් හඳුනාගන්නේ කොහොමද? භූගත කඳක් හඳුනාගන්නට පුළුවන් කඳේ තිබිය යුතු ලක්ෂණ තියෙනවා නම්. ඒ කියන්නේ අංකුර, පත්‍ර කැලැල් වගේ කොටස්. අපි බලමු භූගත කඳ මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන්. භූගත කඳ මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රජනනය සිදු කිරීම, ආහාර සංචිත කිරීම. වඩාත් වැදගත්ම දෙයක් තමයි අහිතකර කාලයන් මගහැරීම හෙවත් කාලතරණය සිදු කිරීම. හොඳින් මතක තියාගන්න භූගත කඳ මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් කීපයක්. බාහිර ලක්ෂණ පදනම් කරගෙන භූගත කඳන් අපිට වර්ග කරන්නට පුළුවන් මෙන්න මේ විදිහට. අංක 1 රයිසෝමය.
රයිසෝමය කියන භූගත කඳ පොළව තුල පොළවට සමාන්තරව වීදි යනවා. උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් කහ, ඉඟුරු, බුත්තරණ, අරත් වගේ ශාක. අපි බලමු ඒවා. මේ තියෙන කහ, ඉඟුරු, බුත්තරණ, අරත් වගේ ශාක මේවයි භූගත කඳ අපිට දකින්න පුළුවන් වෙන්නේ රයිසෝමයක්. මේ රයිසෝමයක ස්වභාවය ඔබට හඳුනා ගැනීම සඳහා තියෙනවා. මේක පොළොවට සමාන්තරව වැඩින්නේ. සාමාන්‍යයෙන් අපි මේක ඉඟුරු වලයක් කියලා නේ කියන්නේ. නමුත් මේකේ ඔබට පේනවා පත්‍රක ඇදල්ල එහෙම තියෙනවා, දකින්න පුළුවන්කම තියෙනවා. මේකේ අංකුර තියෙනවා, ඒවයින් නවශාක හදන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ භූගත කඳ රයිසෝමය. අපි බලමු කෝමේ ඊනකට. කෝමේ කියලා කියන්නේ මේ භූගත කඳ හැදින්නේ පොළොවට ලම්බකව. ඒ කියන්නේ පොළොව තුලටයි වර්ධනය වෙන්නේ. අබරල, ගහල, කිරියල, කිඩාරම් වගේ ඒවා මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. අපි බලමු මේ තියෙන අබරල, ගහල, කිරියල, මේ තියෙන කිඩාරම්. එතකොට ඒවා මේවයි කඳ, භූගත කඳ පොළොව තුලටයි වර්ධනය වෙන්නේ. පොළොවට ලම්බක තලයකයි වර්ධනය වෙන්නේ. එතකොට ඔබට රයිසෝමේ සහ කෝමේ පිළිබඳව අදහසක් ඇති. සාමාන්‍ය වාරි මේවා අල විදියට හඳුන්වනවා. නමුත් මේවා අල විද්‍යාවේදී භූගත කඳක් විදියටයි හඳුන්වන්නේ. මොකද පත්‍ර ගැලල් අංකුර එහෙම දකින්නට පුළුවන්කම තියෙන නිසා. ඊළඟට බල්බේ. බල්බේ. බල්බේ කියලා කියන්නේ පහත කොටස තරමක් මාත වෙලා තියෙන ශාකයේ ඒකේට ලම්බකව වගේ භූගත කඳ පිහිටලා තියෙන්නේ. උදාහරණ විදියට රතු ලුණු, ලොකු ලුණු, ලීක්ස් වගේ ඒවා පෙන්වන්නට පුළුවන්. මේ තියෙන්නේ මේක මේ පහලින්ම පේන මුල් තියෙන කොටස තමයි ඒ භූගත කඳ තියෙන්නේ. ඉදිරියේ ඊට ඉහළින් මේ පත්‍ර පාද මහත් වෙලා බල්බේ හැදෙනවා. මේ තියෙන්නේ රතු ලුණු, මේ තියෙන ලීක්ස්. ඊනක භූගත කඳන් වර්ගය අපිට ස්කන්ධාකන්දේ කියලා කියන්නට පුළුවන්. මේ ස්කන්ධාකන්දේ විශේෂත්වයක් තියෙනවා. ස්කන්ධාකන්දේ ධර්ණ ශාකවල පොළොවෙන් ඉහළද කඳක් තියෙනවා. බොහෝ විට මේ ස්කන්ධාකන්දේ අපිට පේන්නේ අලයක් විදිහටමයි. අපි බැලුවොත් අර්ථාපල් ඉන්නල වගේ උදාහරණ විදිහට ගන්නට පුළුවන්. නමුත් මේක භූගත කඳක් වෙනවා. මොකද මේවයි පැහැදිලිව දක්නට ලැබෙනවා අංකුර. මෙතන අර්ථාපල්, මෙතන ඉන්නල. අපි අර්ථාපල් අංකුරයක් ඇවිල්ලා තියෙන අවස්ථාවක් අපිට බලන්න අවස්ථාවක් නැහැ. කොමුණත් අපි ඒ කතා කරේ භූගත කඳන් පිළිබඳව. ඒ අනුව අපි ස්වභාවික වර්ධක ප්‍රචාරණය කතා කරලා අවසන් වෙනවා. දැන් අපි කෘතිම වර්ධක ප්‍රචාරණය, එහෙම නැත්නම් මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු කරන වර්ධක ප්රචාරණය පිළිබඳව සලකා බලමු. මේ කෘතිම වර්ධක ප්‍රචාරණය අපිට ක්‍රම දෙක, ක්‍රම කිහිපයකට බෙදන්නට පුළුවන්. ක්‍රම කිහිපයකට බෙදන්නට පුළුවන්. එකක් අතු කැබිලි මුල් ඇද්දවීම, දෙක අතු බැඳීම හේවල් ලේ කිරීම, ඊළඟට බද්ධ කිරීම සහ පටක රෝපණය විදිහට. අතු කැබිලි මුල් ඇද්දවීම, අතු බැඳීම, බද්ධ කිරීම සහ පටක රෝපණය. අපි මේ එක එකක් පිළිබඳව සාකච්ඡා කරමු. අපි මුලින්ම අතු කැබිලි මුල් ඇද්දවීම නැත්නම් දඬු කැබිලි මුල් ඇද්දවීම බලමු. මේක අපිට ඉතාම සාමාන්‍ය දෙයක්, හොඳින් හුරු පුරුදු දෙයක්. අපි දකිනවා අතු කැබිලි හිටවල නවශාක බෝ කර ගන්නවා. ඒ දඬු කැබිලි හිටවල නවශාක ලබා ගන්නවා. අපි මඤ්ඤොක්ක දකින්නේ, තේ පැල දකින්නේ. එතකොට ඒ දඬු කැබිලි වලින් නව පැල ලැබෙනවා. අපි බලමු උදාහරණ කීපයක්. මේ තියෙන රෝස අතු කැබිලි හිටවල නවශාකයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වද, අරලිය, මෙතන රත්මල්, බෝගන් විලා, ක්‍රෝටන් මේවය අතු කැබලි වලින් නවශාක ලබා ගන්නට පුළුවන් කියන එක ඔබ ඉතාම හොඳින් දන්නවා. එතකොට මේක මිනිහාගේ මිනිසාගේ මැදිහත් වීමෙන් තමයි සිදු කරනු ලබන්නේ. හරි. එතකොට අතු කැබලි මුල් ඇද්දවීම පිළිබඳව ඔබට ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නට ඇති. වර්තමානයේ වෙනකොට මේ සඳහා විවිධ හෝමෝන වර්ග භාවිතා කරනවා. විවිධ රසායනික වර්ග භාවිතා කිරීමෙන් මේ මුල් ඇද්දවීම වඩාත් සාර්ථකව සිදු කරන බව ඔබ දන්නවා ඇති. දැන් අපි බලමු අතු බැඳීම හේවත් ලේයර් කිරීම කියන්නේ මොකද්ද කියලා. මේ පහසුවෙන් ශාකයක අතු කැබැල්ලක මුල් අද්දව ගන්නට බැරි අවස්ථාවේදී මව් ශාකයට සම්බන්ධව ශාක කොටස තිබියදීම
මුල්වද්දවාගෙන නවශාකයක් විදිහට ලබා ගන්නා ක්‍රමයකට තමයි අපි මේ ලේය කිරීම එහෙම නැත්නම් අතු බැඳීම කියලා කියන්නේ. අතු බැඳීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකකට අපි කියනවා භූමි අතු බැඳීම නැත්නම් පොළොව තුල වැල්ලීම කියන එක. අපි බලමු ඒක ඉස්සරවම කොහොමද සිද්ධ කරන්නේ කියලා. මේකදී සිද්ධ කරන්නේ පොළොවට ආසන්නී අතු කැබැල්ලක් අරගෙන ඒකේ මුල්වද්දවා ගන්නවා. මේකදී කරන්නේ මේ අතු කැබැල්ලේ පොළොව තියෙන පැත්තට පුංචි කැපුමක් දාලා ඒ කැපුම ඈත්වෙන පුංචි ආධාර කරලා රැඳවීමක් කරලා මේක පොළොව තුල වැළලීම කරනවා. ඊට පස්සේ ඒ ස්ථානෙට ඕන අපිට ජලයේ යෙදීම වගේ දෙයක් කරන්නට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට. ඔව්. ටිකක දවසක් යනකොට මේ මුල කැපුණ සැනින් මුල් ලැබීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට මව් ශාකයෙන් ශාක කොටස වෙන් කරගෙන නව ශාකයක් විදිහට වෙනත් ස්ථානයක ස්ථාපිත කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබට මේ අතු බැඳීම පිළිබඳව අවබෝධයක් ඇති. ඒකෙත් භූමි අතු බැඳීම කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා ඇති. දැන් අපි බලමු ඒවා යොදා ගන්න පුළුවන් මොන වගේ ශාක වලද කියලා. මේ තියෙන සම්මන් පිච්ච වගේ ඒවාට ඉතාම සාර්ථකව යොදා ගන්නට පුළුවන්. ඊට අමතරව වැල් දෙහි වලටත් යොදා ගන්නට පුළුවන්. දැන් මීට අමතරව අපි බලමු දෙවෙනි අතු බැඳීම වායව අතු බැඳීම කියන එක. මේකදී පොළව ආසන්නයේ අතු නැති ශාක වලදී අතු මුල්ලද්දවා ගැනීමට පාවිච්චි කරනවා. මේකදී සිද්ධ කරන්නේ පොළවට ඉහළින් තියෙන අතු කැබැල්ලක පොතු වටයක් ඉවත් කරලා ඒ ස්ථානෙට කොම්පෝස්ට් කෝබත් මිශ්‍ර විශේෂ මිශ්‍රණයක් තියලා පොලිතීන් එකකින් වෙලනවා. එතකොට මේ ස්ථානයේ මුල් ලැබීම සිද්ධ වෙනවා. මුල් ලැබීම සිද්ධ වුණාට පස්සේ මේ කොටස ශාකයෙන් වෙන් කර ගන්නට පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට සකස් කරපු අවස්ථාවක් ඔබට දකින්නට පුළුවන් වෙනවා ඇති. දෙලොම් ශාක දෙහි වගේ දේවල් වලට මේ විදිහට මුල් ලැබීම කර ගන්නට පුළුවන් ඔබ උත්සාහ කරලා බලන්න. දැන් අපි කතා කරන්න යන්නේ බද්ධ කිරීම පිළිබඳවයි. නමුත් බද්ධ කිරීම පිළිබඳව කතා කරන්න ගියොත් වීඩියෝ ඉතාම දීර්ඝ වෙන නිසා මීනක වීඩියෝවේදී අපි බද්ධ කිරීම පිළිබඳව කතා කරමු. එහෙනම් නැවත එම වීඩියෝවේදී හමු වෙමු. ආයිබෝවන්.